මල්ලි ඇවිල්ලා කියලා ගියා දීපු මනාපේගෙන ආඩම්බර වෙනවා කියලා. එහෙම ආඩම්බර වෙන්න අපේ මිනිසුන්ට ආඩම්බරයක් ඇති වෙන්න මට මගේ දේශපාලන කාර්යභාරය සිද්ධ කරන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන එකම සතුට. ඔබ ඡන්දෙන් මට දීලා මා බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් හදන්න නම් සමගි ජන බලවේගී ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් නම් ඡන්දය දුන්නු. ඡන්දය දීලා තියෙන්නේ අපිට හෙට දවසේ අපේ ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව හරහා අපේ දරුමුණු පුරන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නම් තමුන්නාන්සේලා අපිට ඡන්දය දුන්නේ සමගි ජන බලවේගීට ඡන්දය දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දුන්නේ මේ රට ඇතුළේ ඉන්න වංචාකාරිය දූෂණ දූෂිතය සියලු දෙනා පළවා හැරලා නීතිගරුක සමාජයක් හදලා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා හෙට අපේ දරුමුණු පුරන්ට මේ රට දාල යන නෙවෙයි මේ රට ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න නම් ඒ වෙනුවෙන් අපි අපේ කැපවීම නොපිරියලා ඉෂ්ට කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරගන්න. ඒ වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරනවා. අපිට දැන් ඉස්සරහට ආණ්ඩුවක් ගන්න කාලෙ එළඹෙමින් තියෙනවා. අපේ පියසේන ගමගේ මහත්තයා කිව්වා නීත්‍යානුකූල කාලය තව අවුරුද්දක් දෙකක් තියෙනවා අවුරුදු දෙකමාරක් විතර තියෙනවා එහෙම වෙනසක් වෙන්න ටිකක් ව්‍යවස්ථානුකූලව කල් තියෙනවා කියලා. හැබැයි අවුරුදු දෙකමාරක් ඇතුළත පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරවන්න පුළුවන්. අතිශයවත් ජනාධිපතිවරයා විසුරවන්න අදහසක් හිතේ නොතිබුණා. සමහර වෙලාවට එහෙම දේවල් වෙන්න පුළුවන් මේ යන තත්ත්වේ හැටියට. ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට ලංකාව පිටරටට ගෙවන්න තියෙන ණය මුදල් ගෙවන්න ලංකාවේ ඩොලර් නැහැ. දැනට මහ බැංකුව ඩොලර් මිලියන 2800ක් ණයයි. මේ ඩොලර් මිලියන ඩොලර් එකක් රුපියල් 200යි. එහෙම මහ බැංකුව ණයයි. ඍණ රට ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට රට ඩොලර් වලින් ඍණ වෙනවා. එතනින් පස්සේ මේ රටට තෙල් ගේන්න බෑ. කිරිපිටි ගේන්න බෑ. ගෑස් ගේන්න බෑ. පිට රටින් ඇපල් ගෙඩියක් තියා දරුවට දෙන කිරිපිට ටික බෙහෙත් ටික ගේන්න බැරි තත්ත්වේ උදා වෙනවා. ඒකට තමයි දැන් ඔයි සූදානම් වෙන්නේ සක් කියලා එක එක ක්‍රමයකට රුපියල් වලින් තෙල් ගන්න ඉන්දියාවට ගිහිල්ලා කතා කරලා රුපියල් වලින් ඉන්දියන් IOC එක අරහා තෙල් ගන්නවා. දැන් රුපියල් වලින් තෙල් ගන්න ඉන්දියාව තෙල් ගෙඩියක් දෙනවා ලංකාවට ලංකාවෙන් රුපියල් වලින් IOC එකෙන් තෙල් ගන්නවා. හෙට අනිත් වෙනකොට අනිත් ඒවටත් එහෙමයි. ජපානෙන් ණය ගන්නවා යෙන් වලින් කවදා හරි දෙන්නම් කියලා. එහෙම නැතුව ලෝකෙන් ඊට පස්සේ ගනුදෙනු කරන්න බැරි වෙනවා. ලෝකෙත් එක ගනුදෙනු කරන්න බැරි රටක් බවට පත් වුනහම ඒ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙනවා. බෑන්ක්‍රොප්ට් ස්ටේට් එකක්. බෑන්ක්‍රොප්ට් කියන්නේ බුන්නක් කියන්නේ. බංකොලොත් රටක් බවට පත් වෙනවා. මේ රට බංකොලොත් රටක් බවට පත් වුණොත් මේ රට ගොඩ ගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා තමයි මිනිස්සු අමාරුවේ වැටුනහම දැන් සැපද උඹලා බංකොලොත්ද කියන රාජ්‍ය නායකයෙකු නොවන ජාතික නායකයෙකු නොවන සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ එතුමාගේ ආර්ථිකයේ හසුරන ආර්ථිකයේ පිළිබඳ සියලු දැනුම් තේරුම් තියෙන සියලු දෙනාගේ සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලයක් හැටියට කිව්වේ ඒකයි. අමාරු නම් කියන්න ප්‍රශ්නෙට විසඳුම් දෙන්න විසඳුම් අපේ ගාව තියෙනවා. අපි ඕනනම් ඒ විසඳුම් වලට සහයෝගය ලබා දෙන්නත් සූදානම් කියලා කිව්වේ. එහෙම නැතුව දැන් සැපද කියලා අහන්න නෙවෙයි. මේ රටේ ජනතාව ගොඩනගන්න ඕනේ නිසා. මේ රටේ ජනතාවට හයියක් දෙන්න ඕනේ නිසා. එතනට සජිත් ප්‍රේමදාස මැතිතුමා සූදානම්. රටේ මිනිස්සු අමාරු වෙටනවා බලාගෙන ඉන්න සූදානම් නැහැ එතුමා. කොරෝනා වෙලාවේ මුල ඉඳලම මුඛවාඩම දාගන්න තැන ඉඳලා ඉන්ජෙක්ෂන් එක ගහන්න කියලා රෝහල් වලට බෙහෙත් ටික රෝහල් වලට උපකරණ ටික දුන්නේ අපේ මිනිස්සුන්ට ආදරය නිසා. අන්නේ මිනිස්සුන්ට ආදරය කරන නායකයත් එක්ක අලුත් ගමන දැන් පටන්ගෙන තියෙනකොට හිට අනිද්ද වෙනකොට සමහර වෙලාවට මේ අය දාලා ගිහිල්ලා එක පාරටම අපිට ආණ්ඩුවක් ගන්න වෙන්නවත් කියන්න බෑ. දාලා ගියොත් අපි සීවත් ඉල්ලාස්සේ මෙලිව්වා කවුද කිව්වා වගේ ඇමරිකාවට ගිහිල්ලා මෙහෙට තපල් කරොත් කියන්න බෑ. ඒ නිසා මේ අය මොකද පරාජයෙන් පස්සේ හොයන්න බලන්න එපා මේ අය. මේ අය ඇමරිකාවේ පුරවැසියෝ. මේ අය මුදල්ලම තිත් ඇමරිකාවේ පුරවැසියා. රාජ්‍ය නායකයත් ඇමරිකාවේ පුරවැසියා. යනව රට දාලා. එතකොට මොකද වෙන්නේ?
අපිට ආණ්ඩු කරන්න වෙනවා ආණ්ඩුකරණයක් කරන්න ඕනි කරන සැලසුම් සම්පාදනය පක්ෂයක් විදියට දැන් අපි සිද්ධ කරනවා සජිත් ප්‍රේමදාස නායකතුමා මේ වෙලාවේ පුංචි මිනිස්සුන්ගේ දුක දැනෙන නායකයෙක් විදියට පුංචි මිනිස්සුන්ට සෙත සලසන පුංචි මිනිස්සුන්ට සහනාධාර දීලා හැමදාම දුප්පත්කමේ තියාගන්න නෙවෙයි ජනසවිය දුන්නේ ඇති හැකිය අය නැතිබැරි අය ඇති හැකිය අය කරන්න මිසක් නැතිබැරි අය හැමදාම නැතිබැරිකමේ තියාගන්න නෙවෙයි සමෘද්ධි ව්‍යාපාරය වගේ නැතිබැරි අය ඇති හැකිය අය කරන්න අන්නේ නැතිබැරි අය ඇති හැකිය අය කරන ව්‍යාපාරය දරුවන්ට උගන්වන වැඩපිළිවෙල කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙල රටේ නෛතික ගෙවන වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු උගතුන් වියතුන් බුද්ධිමතුන් අධ්‍යක්ෂීන් තීන දේශපාලකයන් සියලු දෙනා එකතු වෙලා දැන් සකස් කරමින් ඉන්නවා මේක වේදිකාවේවත් පාර්ලිමේන්තුවේවත් කතා කරලා මේක ජයග්‍රහණය කරන්න බෑ මේ ප්‍රශ්නේ දිනන්න නම් දැවැන්ත හයියක් අවශ්‍යයි ඒ දැවැන්ත හයියට අධ්‍යක්ෂීම අවශ්‍යයි ඒ දැවැන්ත හයියට දේශපාලනික වශයෙන් සබුද්ධික සවිඥාණීය වශයෙන් මේ රට කරගෙන යන්න මේ තීන උගුලෙන් ගොඩ ගන්න ජාත්‍යන්තර සම්බදතා අවශ්‍යයි මේ රට කරගෙන යන්න හොඳ බුද්ධිමත් කණ්ඩායමක් අවශ්‍යයි මෙන්න මේ සියල්ලම සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක වට වෙලා ඉන්න මේ සියලු කණ්ඩායමේ තියෙනවා ආණ්ඩුව හෙට වැටුණත් රට නැවත ගොඩනගන්නට පුළුවන් ධෛර්යය ශක්තිය කැපවීම පිරි හොඳ කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ඉන්නවයි කියන කාරණාව මම මේ වෙලාවේ කියනවා. ඒ සමහරු ආනවනේ. බැරි වෙයිද පුළුවන් වෙයිද කියලා. පුළුවන් වෙනවා. ආයි අත්හදා බැලීම් ටෙස්ට් කර කර ඉන්න වෙලාවක් නෑ ආයි. කට්ටිය ටෙස්ට් කරා. දේශපාලනයෙන් නොහිටපු කෙනෙක් ගෙනේවා. ප්‍රාදේශ සභාවකවත් නොහිටපු කෙනෙක් ගෙනේවා. 225ම එක පාර්ලිමේන්තුව මෙපා කියලා ගෙනේවා. පාර්ලිමේන්තුවට මේ ජනාධිපතිවරණයට පිටින් කෙනෙක් හමුදාවෙ හිටපු කෙනෙක් මොකද වුනේ අද දයාරත්නායකක් කියන ඔයාගේම ගෝලයා හමුදාවේ සොල්දාදුවෙක් ඉදිරියෙන් ගමන් කරන රටක් කවදාවත් දියුණු ගමනක් යන්නේ නැත කියලා අන්න සිද්ධ වුණා ලංකාවට මේ සංතෑසිය අත්හදා බැලුවා අපේ උගතුන් වියතුන් බුද්ධිමතුන් මොලේ හොඳට තියන අය දැන උගත් සමාජය ඡන්දෙ දුන්නා අපි අලුත් වෙනසකට ඔරකල් ඩේටාබේස් වලින් යන ගමනකට යන්න වෝටාබේ රාජපක්ෂගේ නෑවොත් හරි කියලා සියලු දෙනා ගිහිලා ඡන්දේ දීලා 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා ටෙස්ට් කරපු එක හරි ගියාද ටෙස්ට් කරගුවේ මොකද වුනේ වැඩේ නන්නතර වුණා ආයි තිබුණටත් වඩා බැරි වුණා අන්තිමට මහින්ද රාජපක්ෂ මහත්තයාට තමයි ටිකක් නිකන් හුඩු ටිකක් හරි දැන් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් ආයි දෙන්න ඕනි කාටද අධ්‍යක්ෂීම් තීන කණ්ඩායමකටද වැඩ කරලා පෙන්නපු කණ්ඩායමකටද වැඩ කරන්න පුළුවන් කණ්ඩායමකටද දැන් වැඩේ සජිත් ප්‍රේමදාස මහත්තයාතුළු කණ්ඩායමට කොච්චර බය වෙලාද කියනවනම් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ කතා කරේ සජිත් ප්‍රේමදාස මහත්තයාට මඩ ගන්න වංචා දූෂණ හෙළි කරනකොට මොකද කරේ අපහාස කර නිඳා කර ඒ නිඳා අපහාස කළා බැරි වෙනකොට අතින් පයින් ගහලා හරි අපේ කතවල් වහන්න උත්සාහ කරා. ඇයි අපිට බය වෙන්නේ? ඇයි අපිට මෙච්චර බය? ඒ අයගේ හොරකම් මිලිදරව් වෙනවා විතරක් නෙවෙයි. ඊළඟ ආණ්ඩුව ගත්තයින් පස්සේ ඔය හොරු එකෙකුටවත් යහතින් නිදැල්ලේ ඉන්න දෙන්නේ නැති ඍජු ආණ්ඩුවක් එනවා. ඒක ප්‍රේමදාස ආණ්ඩුවක් කියන එකත් මතක් කරනවා. හැම වැරදි කරපු කෙනෙකුටම දඬුවම් දෙන ආණ්ඩුවක් තමයි එන්නේ. ආයි දීල් ගහන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා තමයි කට්ටිය බය. ඒ නිසා තමයි කියන්නේ ඒගොල්ලන්ට දෙන්න නැතුවයි වෙන කාට හරි දෙන්නකෝ. ඇයි ඒගොල්ලන්ටම දෙන්නේ? එහෙම කියන්නේ බයයි. අම්මගේ තාත්තගේ සොහොනෙන් හොරා කාපු අය නේද? අර මේ විඥානා ගනුදුවල වලින් හොරා කාපු අය හොරා කාපු ලයිස්සුව කියාගෙන ගියොත් මුන් බයයි. ඇයි යට ගහපු නඩු ටික, ඉල්ලාස් කරගත්තු නඩු ටික, තාක්ෂණ දෝෂ කියලා පැත්තකට දාපු නඩු ටික නැවත එළියට ආවොත් මුන් ඉන්න ඕන බලේ නෙවෙයි හිරේ. ඉනි සීනි වංචාව, පොල් තෙල් වංචාව, මතකද තව මොනවද කරේ? ඇන්ටිජන් වංචාව තව මොනවද කරේ? ඇයි සුදුලූණු වංචාව? ඊට පස්සේ ධීවර අමාත්‍යාංශයේ මේ ළඟදී අර කන්ටේනර් දෙකක් එහෙම් පිටින් හොර හොරකම් කතා කරපු කතාව
ඒ ගණදිනුව පිළිබඳ අපි කිව්වම නේ ටිකක් තරහ ගියේ. එතකොට මෙන්න මේ වගේ ඇයි එන්නත් ගේන්න ගිහිල්ලා කරපු වංචාව මේ වංචා සියල්ලටම වඩා දැන් මේ වලට මේ කරපු වංචා වලින් වන්දි ගෙවන්නේ කවුද? මිනිස්සු. මේ සියල්ලටම වඩා බරපතල වංචාව තමයි යුගදනවි බලාගාරයේ වංචාව. මොකද්ද යුගදනවි බලාගාරය කියන්නේ? යුගදනවි බලාගාරය කියන්නේ LNG කියන අලුත් ප්‍රබලය පාවිච්චි කරලා ලංකාවේ විදුලිය උත්පාදනය කරන බලය උත්පාදනය කරන කිවිසුම. ප්‍රශ්නේ තමයි මේ බලාගාරය විතරක් නෙවෙයි මේ බලාගාරයට LNG සැපයීම අවුරුදු 5ක් නෙවෙයි ජීවිත කාලෙටම මේ රට ඇතුලේ LNG පිළිබඳ තීන්දුව తీරන ගැනීමේ සියලු වගකීම ඇමරිකාවට පටවනවා කියලා කිවිසුම් ගත වීම මාර්තු 12ට දැන් මේ කිවිසුම පහුගිය දවසේ පාර්ලිමේන්තුවට ආවා. මේ කිවිසුමේ තියෙන විදියට මේ කිවිසුම මේ අය කිව්වේ ලංකා නිව් ෆෝටස් එනර්ජි කියන ඇමරිකාවේ සමාගමක් එක්ක මේ කිවිසුම් ගත වෙනවා කියලා කිව්වේ. නමුත් කිවිසුම බැලුවහම කිවිසුමේ ගහලා තියෙන්නේ ලංකා පව ශ්‍රී ලංකා පව හෝල්ඩින්ග්ස් කියන සමාගමත් එක්ක තමයි කිවිසුම ගහලා තියෙන්නේ. රටට කිව්වේ පාර්ලිමේන්තුවට කිව්වේ නිව් ෆෝටස් එක ගහනවා කියලා කිවිසුම. හැබැයි මහරය 12ට ගහලා තියෙන්නේ වෙනත් සමාගමකට. මේ සමාගම කාගේද? මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ ඇමරිකාවේ බදු වලින් හොරකම් කරන්න පුළුවන් ප්‍රාන්තයක. මේ සමාගමේ අයිතිකාරයෝ කවුද? මේ සමාගමත් රාජපක්ෂලගේ හොර සමාගමක්ද? කවුරුවත් දන්නේ නැහැ. කැබිනට් ඇමති පාර්ලිමේන්තුවේ සභා නායක ප්‍රධාන සංවිධායක ජොන්සන් සෙනෙවිරත්නම මේ ජොන්සන් ප්‍රනාන්දු මහත්තයාගේ මාධ්‍ය අහනවා. මේක දැක්කද මීට කලින් පාර්ලිමේන්තුවට එන්න කලින්? ඔව් ඔව් අපි දැක්කනේ කැබිනට් එකේදී. මේක දැම්ම කැබිනට් එකද? හැබැයි ඇහුවා මේකේ මොනවද ලියලා තිබුණේ කියලා. ඔබතුමා කියවද කියලා? නැ කියවන්න උවමනාවක් නැ. අපි ඉතින් ආදාන ඕනෙකකට අත උස්සනවා. දෙයියනේ පාර්ලිමේන්තුවට බැනලා වැඩක් තියනවද? 225ට බැනලා වැඩක් තියනවද? කැබිනට් එකට පාර්ලිමේන්තුවට යවන එක තමන්ට දාන පනත තමන්ට දෙන කැබිනට් පත්‍රිකාව කියවන්න නැතුව අත උස්සන කියව ගන්න තරම් මොලයක් නැතිව පාර්ලිමේන්තුවට යවුවනම් පාර්ලිමේන්තුවට බැනලා වැඩක් තියනවද? කියෙව්වේ නැහැ අපි අත ඉස්සුවා. කියෙව්වේ නැහැ නෙවෙයි කියවන්න බලන්නවත් දෙන්නේ නැහැ. බලන්න දන්නේත් නැහැ. මේ කැබිනට් පත්‍රිකාව දුන්නේත් නැහැ බලන්න. මහරෑ 12ට අත්සන් කරලා මේ කැබිනට් එකක් මේ පත්‍රිකාවක් තියෙනවා අත්සන් කරන්න කියලා අත්සන ගත්තා. අපි අහනවා මේකත් මිග්ගන දනුව වගේද? මිග්ගන දනුව වෙලාවේ කිව්වේ යුක්‍රේන ආණ්ඩුවත් එක්ක ගනුදෙනුවක් තියෙන්නේ මේක. G2G government to government රාජ්‍ය අතර ගනුදෙනුවක් තියෙන්නේ මිග්ජානා ගන්නකොට. ඩොලර් මිලියන 7.52ක් ගෙව්වා. ඔයල බැලුවහම ඒක කියලා තියෙන්නේ මොකද්ද සමාගම? ඒක විහිලා තියෙන්නේ වෙනත් සමාගමකට තමයි. ඒ සමාගම ආණ්ඩුවේ සමාගමක් නෙවෙයි. ඒක එංගලන්තේ තියෙන කම්පැනි එකකට තමයි යුක්‍රේනයේ කිව්වට සල්ලි ගිහින් තියෙන්නේ. ඩොලර් මිලියන 7.52ක් මිග්ජානා ගනුදෙනුවට වෙන කම්පැනි එකකට ගිහින් තියෙන්නේ. මේ යුගදනවි කිවිසුමත් එහෙමමයි. එදා මේ කිවිසුම හෙලිදරව් කරපු නිසා තමයි ලසන්ත වික්‍රමතුංග මැතිතුමාට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මැතිතුමාට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනේ. ඒක තමයි ඇත්ත. හැබැයි හෙට දවසේදි බොරුවට ජාතිවාදී කියලා ආගම්වාදී කියලා පපුවට ගහගෙන අපේ දරුවන්ට නම් අපි සිංහලමයි උගන්වන්නේ කියලා මේ රටේ මිනිස්සු ගොනාට අන්දලා තව දුරටත් එදා සුද්ධ අපේ රට හුර කෑවා. මේ රටේ ජාතිවාදී කුලවාදී සියල්ල වර්ධනය කරලා සුද්ධ මේ රට හුර කෑවා වගේම රාජපක්ෂලා තව දුරටත් මේ රට හුර කනවා. ජාතිවාදී ආගම්වාදී පක්ෂ ભેදය සියල්ල ඉස්සරහට දාලා පපුවට ගහගෙන මිනිස්සු අන්දලා මේ රට හුර කනවා. එතනින් එහාට යන වැඩපිළිවෙලකටයි අපි දැන් එකතු වෙන්න තියෙන්නේ. මිනිස්සුන්ට අද කන්නේ නැහැ කුකුල් මස් කිලෝ එකක්ද, හාල් මැස්ස කිලෝ එකක්ද, කරවල ටිකක්ද, අල ටිකක්ද, ලූණු ටිකක්ද, මොනවද ගෙදරට ගෙන්නන්න පුළුවන්? ජීවත් වෙන්න අමාරුම තැනකට වැටිලා මිනිස්සු හිඟානක හිඟා කරනවා.
වේල් තුනක අප්‍රිකා වේල් දෙක කනවා මේක මම කියන්න දෙයක් නැහැ තමුන්නාන්සලා මේක ගැන හොඳින් දන්නවා හැබැයි මේකට විසඳුම මොකක්ද මේකට හරි වැඩපිළිවෙලක් එක්ක හරි ක්‍රමවේදයක් එක්ක මේක වෙනසක් සිද්ධ කරන්න වෙනවා ඒ වෙනස සිද්ධ කරන්න ඕනි වෙනස සිද්ධ කරන්න පුළුවන් කණ්ඩායමක් එක්ක අන්න ඒ සඳහා සියල්ල සූදානම් වෙනකොට ගමේ ශාඛා සමිතියේ ඉඳලා සංවිධානයේ හරියට සංවිධානයේ වෙලා ගමේ නායකයෝ ටික හැදිලා ඒ විදියට වැඩපිළිවෙල අපි නිර්මාණය කරගන්න ඕනි තමුන්නාසල අපිට බාර දීපු වගකීම පාර්ලිමේන්තුවේ තමුන්නාසල වෙනුවෙන් සටන් කරන එක රටේ ප්‍රශ්න ටික පාර්ලිමේන්තුවේ ඇතුළට ගෙනියන එක ආණ්ඩුවේ හොරකම් මැරකම් ටික පාර්ලිමේන්තුවේ කියන එක මුංගෙ රෙදි ගලවන එක හරියට අපි පාර්ලිමේන්තුවේ ඇතුළේ කරන්න ඒ ජොබ් එක තමුන්නාසල අපිට බාර දුන්න ඒ ඩියුටි අපි කරන්න හැබැයි එහෙන් මුල් බුරුල් කරනකොට එහෙන් මුල් බුරුල් කරනකොට ගස් පෙරලන්න තමුන්නාන්සලාගේ හයි අවශ්‍යයි